අයිබෝවන් කුක්විත් SDK YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ මුරුක්කු රින්ග්ස්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි දැන් මේ භාජනයට වතුර අඩු කෝප්පයක් එකතු කරගමු. මිරිස් තේ හැන්දක්, ලුණු තේ හැඳි භාගයක්, කහකුළු ස්වල්පයක්. ඔයාලා මේක හොඳට උණු වෙනකන් මිශ්‍ර කරගන්න. අපි දැන් මේකට පාන් පිටි අඩු කෝප්පයක් එකතු කරගමු. වතුර ගත්ත ප්‍රමාණයටමයි අපි පාන් පිටිත් ගත්තේ මේකට. ඔයාලත් ඒ විදිහට ගන්න. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්න. ගින්දර රසනේ සාමාන්‍ය ගානට හදාගන්න. දැන් ගොඩක් රසනේ තියාගන්න එපා. හොඳට මේ මිශ්‍රණය ආනා ගන්න ඔයාලා. මේ වගේ හොඳ පදමට එනකන් ඩෝ එක හොඳට ඔයාලා ආනා ගන්න. මේක හොඳට අනාගෙන ඔයාලා විනාඩි 5ක් විතර තියලා තියන්න. ඔයාලා කැමති නම් මේකට කරපිංච හීනියට කපාගෙන එකතු කරගන්න පුළුවන්. මේ තියෙන මම විනාඩි 5ක් තියලා ගත්ත ඩෝ එක. අපි දැන් මේක රින්ග්ස් හදාගන්න. මේ විදිහට හරි ගස්ස ගමු. ඔයාලට මේක පහසුයි යතේ මේ විදිහට හදාගන්න එක. මේ විදිහට අතින් හදාගන්න බැයිනම් ඔයාලට පුළුවන් ඉන්දියා පුරුවන් ගෙඩියකින් වුණත් මේක හරි ගස්ස ගන්න. මේ තියෙන මං අතේ හදාගත්ත මුරුක්කු රින්ග්ස් ටික අපි දැන් තාච්චියට තෙල් එකතු කරගෙන මේ ටික බැදගම් පළවෙනි වතාවට. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ඔයාලා මුරුක්කු ටික තෙල් එකට එකතු කරගන්න. තෙල් එකට දාගත්තට පස්සේ ඔයාලා විනාඩි 1ක් විතර යනකම් ඒක එහෙට මෙහෙට කරන්න යන්න එපා. දැන් අපි මේක හැන්දෙන් පොඩ්ඩක් දෙපැත්ත පෙරලා ගමු. මේ තියන්නේ අපි පළවෙනි සැරේට බැඳගත්ත මුරුක්කු රින්ග්ස් ටික. අපි දැන් මේ ටික දෙවෙනි වතාවටත් බැඳගමු. තෙල් හොඳට රසනේ තියෙනකොට මේක දෙවෙනි වතාවටත් අපි බැඳ ගන්න ඕනේ. ගින්දර අඩු කරලා සාමාන්‍ය මට්ටමේ ගින්දර වලින් බැඳ ගන්න. මේ වගේ ක්‍රිස්පි සද්දය එනකන් ඔයාලා මේක හොඳට බැදගන්න. මේ තියන්නේ අපි දෙවෙනි වතාවට බැදගත්ත මුරුක්කු රින්ග්ස් ටික. ඔයාලට කැමති නම් පුළුවන් මේකට මිරිස් කුඩු ටිකක් ආයෙත් එකතු කරගන්න, ලුණු කුඩු ටිකුත් එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඔයාලගේ රසයේ හැටියට මේකට එකතු කරගන්න.
මං හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා පල්ලෙහෙන් තියෙන bell icon එක click කරන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි.